හාලෙලුයා. අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න යනවා. මේ දිනවල ඇදහිල්ල සම්බන්ධව කතා කරනවා. මම කැමති ඔබේ සම්පූර්ණ අවධානය දෙවියන් වහන්සේගේ වචනයට යොමු කරනවාට. මොකද ඔබ ඉපදුනේ දෙවියන් වහන්සේගේ බීජය නැමැති වහන්සේගේ වචනයෙන්. ඔබ වර්ධනය වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ඔබ දේව වචනයට ඕනෑකමින් සමන්දියක ඔබේ ආත්මයට ලබනු ගත්තොත් ඔබ වර්ධනය වෙච්ච යන්නේ නැහැ. එනිසා ඕනෑකමින් ඔබ මට සමන් දෙන්න. අපි ගිය සතියේ බැලුවා ඇදහිල්ල නොමැති දෙවියන් වහන්සේව සතුටු කරන්ට නොහැකි බව. ඒ වගේම අපි බැලුවා ඇදහිල්ල කියන්නේ මොකක්ද? වගේම අපි ඉගෙන ගත්තා කෙසේද මේ ඇදහිල්ලට අපි පැමිණෙන්නේ. ඇදහිල්ල කියන මේ මාතෘකාව යටතේ අපි මේ කාරණා වෙතට යනු මාතෘකාවන් වෙතට අපි ගිය සතියේ යමු වුණා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, ඔබ දන්නවද ඔබ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ ඇදහිල්ල දීලා තිබෙනවා. අපි පෙරළමු රෝම 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට. ඔබ හැම කෙනෙකුටම ඇදහිල්ල යම් ප්‍රමාණයක් දෙවියන් වහන්සේ විසින් දුන්නා. ඇයි ඒක දුන්නේ? කවදාද දුන්නේ කියන එක මම මේ පදේ කියවලා ඔබට කියන්නම්. හරි, රෝම 12:3. නුඹලා එකිනෙක සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතා දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණ දැන සිටන හැටියට මට දෙන ලද අනුග්‍රහය අනුග්‍රහයෙන් නුඹලා අතරේ එකිනෙකාට කියමි. විදකින්න මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස. ජම් කෙනෙක් දෙවියන් වහන්සේ වෙතට එද්දී ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට එන විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ ගැලවුම්කාර ස්වාමින් වහන්සේ ලෙස පිළිගැනීමෙන් එයා ලබන ගැලවීම අත්දකින්නට දෙවියන් වහන්සේ විසින් ඇදහිල්ලක් සපයනවා. ඒ ඇදහිල්ල ගැන තමයි මේ ස්ථානයේ කියන්නේ. මේක තවදුරටත් සහතික කරනවා එපිසො පොතේ දෙවැනි පරිච්ඡේදයේ. අපි පෙරළමු එපිසො දෙවැනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. සමාවෙන්ට 8 වෙනි 7 වෙනි පදේ ඉඳලම අපි කියවනවා. එසේ කලේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිසය. මක් නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවක්ය. මොකද්ද පාවුල්තුමා කියන්නේ? ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. වෙනත් ආකාරයකින් කියනවා නම් ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා නව උපාදනය ලබා සිටින්නහුය. නුඹලා දෙවියන් වහන්සේගේ දරුකම ලබා සිටින්නහුය. නුඹලා දේව රාජ්‍යයට අයිතිව ඇතුළුව සිටින්නහුය. ගැලවීම කියද්දී
මේ හැම දෙයක්ම මේ සත්‍යතාවය තුල අන්තර්ගතයි. ඔබ කොහොමද ගැලවීම ලබන්නේ? ඇදහිල්ල. ඔබට ඇදහිල්ලක් තිබුණාද? ඔබ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කොට පිළිගන්න දවසේ දෙවියන් වහන්සේ උන්වහන්සේව මළුන්ගෙන් නැගිටෙව්වා කියලා අදාහගත්තු දවසේ ඔබට ඇදහිල්ලක් තිබුණාද? ඔබ ඔබ දෙස හැරිලා ඔබගේ ස්වභාවයෙන් කල්පනා කළොත් ඔබට දෙන්න තියෙන උත්තරේ නෑ කියන එක. නමුත් ඔබ මේ ගැළවීම අත්දකින්නේ ඇදහිල්ලකින්. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේ විසින් ඔබ අසන සුභාරංචි පණිවිඩයක් එක්ක ඔබේ ආත්මයට ඇතුල් කරනවා. ඒ ඇදහිල්ල නිසා තමයි ඔබට පුළුවන් වුණේ යේසුස් වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගන්නට. ඒ තුලින් තමයි මේ කියන ගැලවීම ඔබ අත්දැක්කේ. මෙතන කියනවා පැහැදිලිව එක දෙවියන් වහන්සේගේ දීමනාව. අපේ හොඳක් නිසා, අපේ ධර්මිෂ්ඨකමක් නිසා ලබන දෙයක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන අපි ලැබූ දෙයක්. මාද දවසේ සූදානම් වූ ඒ පණිවිඩය වෙතට ඔබ මේ තුලින් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මම තව යමක් ඔබට කියන්න කැමතියි. දෙවියන් වහන්සේ සපයන ලද ඇදහිල්ල කර්ණ කොටගෙන ඔබ ලැබුව ගැලවීම සම්බන්ධව. මොකද්ද බයිබලයේ ඔබ ලැබූ ගැලවීම ගැන කියන්නේ? බයිබලයේ කියනවා යමෙක් මුළු ලෝකය ලබා ගත්තා. තමන්ගේ ජීවිතය නැති වුණොත්, තව විදිහකින් කියනවා නම් තමන්ගේ ආත්මය ගැලවුණේ නැත්නම් දේව වචනේ අහනවා කිනම් ප්‍රයෝජනයක්ද? මුළු ලෝකයම ලබා ගත්තා. ඒ කියන්නේ මුළු ලෝකයම තියෙන සම්පත්, වස්තුව, ධනය තමන්ට අයිති වුණා. මොකද ඒස්වාංශ කියන්නේ ආත්මය ගැලවුණේ නැත්නම් පළක් නෑ. ආත්මය ගැලවෙන්නේ කොහොමද? ගැලවීම කර්ණ කොටගෙන. ඔබ ලබන ගැලවීම කර්ණ කොටගෙන තමයි ආත්මය ගැලවෙන්නේ. මොකද උන්වහන්සේ මේ ස්ථානයේ කියන්නේ ඔබ ලබන ගැලවීම තරම් උන්වහන්සේ කියනවා මේ මුළු ලෝකෙම ලෝකේවත් වටින්නේ නෑ කියලා. හාලෙලුයා. ඔබ ලබන ගැලවීම තරම් මේ ලෝකේ වටින්නේ නෑ කියන එකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. කොහොමද ඔබේ ගැලවීම අත්දැක්කේ? ඔබවත් දන්නේ නෑ. ඒ ගැලවීම අත්දකින්න අවශ්‍ය කරන ඇදහිල්ල ඔබ ඇස්වල් සුභාරංචි පණිවිඩය තුලින් ඔබේ ආත්මයට දෙවියන් වහන්සේ අතුල් කළා. ඒ ඇදහිල්ලෙන් ලද ගැලවීම මෙච්චර වටිනවා නම් ඔබ ඒ ඇදහිල්ල වර්ධනය කරගත්තොත්, ඒ ඇදහිල්ලේ ඉදිරියටත් ඉහළටත් ඔබ ගමන් කළොත්, හිතන්න ඔබ මොන වගේ තැනකට, තත්වයකට, තලයකට එවිද කියලා. හාලෙලුයා. අපි බලන් කියනවා දෙවනෝස්තිගේ වචනේ විශේෂ පදයක්. ඔබ ජීවිතේ දැනගත යුතු වැදගත් විශේෂ කාරණයක් තිබෙනවා. මම ගේ පණිවිඩය වෙතට ඔබව ගෙනියනවා. ගිත්තවලි 115 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. ගිතාවලිය 116 15. මොකද්ද කියන්නේ?
ස්වර්ගය වනාහි ස්වාමින්ගේ ස්වර්ගය. නමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නසේක. මනවත කියවනෝ. ගීතාවලි 115:16. ගීතාවලි 115:16 වෙනි පදේ. සමාවෙන්න මට වැරදිමක් වුණා. ගීතාවලි 115 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. ස්වර්ගය වනාහි ස්වාමින්ගේ ස්වර්ගය. නමුත් පොළව මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක. මොකද්ද මේ බයිබල් පදේ කියන්නේ? ස්වර්ගය දෙවියන් වහන්සේ කියනවා ස්වර්ගය. මෙතන කතා කරන්නේ දාවිත්. දාවිත් කතා කරන දේ අපි දෙවියන් වහන්සේ කතා කරන ආකාරයෙන් කතා කළොත් මේ ස්ථානයේ කියන්නේ ස්වර්ගය උන්වහන්සේ කියන එක මගේ. මම වාසය කරන පිණිස ඒක නිර්මාණය කළා. උන්වහන්සේ ඊළඟට කියනවා නමුත් මම පොළව මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නා. නැවත මම කියනවා නම් ස්වර්ගය දෙවියන් වහන්සේගේ. උන්වහන්සේ පොළව මම ඒක මනුෂ්‍ය පුත්‍රයන්ට පැවරුවා. පොළව දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වුවද ඒක මිනිසයාට දීමෙන් පැවරීමෙන් එහි අයිතිකරු බවට දෙවියන් වහන්සේ මිනිසයාව පත් කළා. දැන් මේ පැවරීම මම වැදගත් දෙයක් ඔබට මේ පදයෙන් පටන් අරගෙන කියන්න යන්නේ. පටන් ගැන්මේ මොකද්ද පාස්ටර් කියන්න යන්නේ කියලා ඔබට අපැහැදිලි වෙන්න පුළුවන්. මම කියන්න යන දේට මේ කාරණේ මම අදාළ කරගන්න යනවා. දැන් මේ පැවරීම නිත්‍යානුකූල පැවරීමක්. පොළොව මමලා පොළොව තුල අඩංගු හැම දෙයක්ම නිර්මාණය කරලා උන්වහන්සේ මැවු මිනිසයාට මේක බාර දුන්නා. ඒක හරියට දෙවියන් වහන්සේගේ සේවකෙක් හැටියට වැඩ කරන්න නෙවෙයි. උන්වහන්සේගේ වහලෙක් හැටියට එහි වගකීම් දරන්න නෙවෙයි. උන්වහන්සේක නිත්‍යානුකූලවම මින් එහාට උන්වහන්සේ කිව් දේ සම්පූර්ණ කරමින් බලාගනිමින් පාලනය කරමින් භුක්ති විඳීමට නිත්‍යානුකූලවම මිනිසයාට මේ පොළව පවරනු ලැබුවා. හරියට ඔප්පුවකින් අපි ලියලා අස්සම් කරලා යමක් තව කෙනෙකුට පවරනවා වගේ. දැන් ඔබ උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ බැලුවොත් අපි බලමු මේ බයිබල් පදේ. අපි දන්න බයිබල් පදයක්. දේව වචනේ කියවීම ආශිර්වාදයක්. හාලෙලූයා. එලිදව පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියනවා දේව වචනේ කියවන එක ආශිර්වාදයක්. හාලෙලූයා. උප්පත්ති 1:28. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. මේ ආශිර්වාදය කියන වචනය හෙබ්‍රු වලින් ගත්තා. උන්වහන්සේගේ හැකියාව මිනිසයාට පැවරුවා. මොනටද? උන්වහන්සේ ඔවුන්ට කියනසේ උඹලා බෝවි වැඩමින් පොළව පූර්ණ කොට එක යකත් කරගනින්. මුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව යයි කිසේක. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මැවිල්ල බාර දුන්නා. බාර දීලා කියනවා මේ කාරණා පොළොව මත සම්පූර්ණ කරන්න. දෙවියන් වහන්සේ නිත්‍යානුකූලව මිනිසයාට පොළොව බාර දුන්නු බව සහතික කරන එක කාරණයක් වේ. මම තවත් කරුණු දෙකක් ඔබට කියන්නම්. දැන් මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වුණා. මොකක්ද අකීකරුකම කියන්නේ? මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඔව්ද නැද්ද? ඔව්. මොකක්ද අකීකරුකම? අමතර දෙයක් ඔබට කියන්න යන්නේ.
මොකක්ද මනුෂ්‍යයාගේ අකීකරුකම? දෙවියන් වහන්සේ එපයි කිව්ව ගහේ ගෙඩිගෙන කෑම පව් කිරීම කියන යතුස්සන්? එහෙම නැහැයි කියන යතුස්සන්? අයියෝ, නව උපාදනය ලැබපු කිතුනු ඒ දෙකම නෙමේද? එහෙනම් මොකක්ද අකීකරුකම? කවදාවත් අමතක කරන්න එපා, මේක මම කියලා තියෙනවා, මතක නෑ ඔබට. වචනේ අසා අමතක කරන්නේ කීම කැඩපතක් ළඟ තමන්ගේ මුහුණ බලාගෙන එයින් පිටත්ව ගියාම තමන් කවුද කියලා අමතක කරන මිනිස්සුෙකුට සමානයි කියලා දේව වචනේ කියනවා. එහෙනම් මේවා සුභාරංචියට, කෙනෙකුට සුභාරංචිය දීමේදී අවබෝධ කරන්ට අපේ මතකේම තියෙන්න ඕන දේවල් මේවා. එහෙනම් මේවා අමතක කරන්න එපා. මනුෂ්‍යයා කළ වරද තමයි, වරද සහ අකීකරුකම කියන්නේ දෙකක්. මේක පැටලවා ගන්න. පාපේ සහ අකීකරුකම කියන්නේ දෙකක්. මනුෂ්‍යයා කළ පාපේ නැත්තම් වරද තමයි දෙවියන් වහන්සේ පයි කුව ගහේ ගෙඩිගෙන කාපු එක. ඒක නෙමෙයි අකීකරුකම. අකීකරුකම පාපේ වගකීම බාර නොගත්ත කම. එක මතක තියාගන්න. තම අමතර දෙයක් ඔබට කිව්වේ. තම ඔබට පෙන්වන්නට යන්නේ දෙවියන් වහන්සේ මේ පොළොව මිනිසයාට නිත්‍යානුකූලවම පැවරුවා කියන එක. උපත්ති 1:28 ගත්තේ ඒක කාරණයක් හැටියට. තවත් කරුණු දෙකක් මම ඔබට පෙන්වන්නම්. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේට මිනිසයා අකීකරු වූ විට ඒ අකීකරුකම තුල පැමිණි දඬුවම, ශාපය, ඒ බලපෑම මිනිසයාට විතරක් නෙවෙයි, ඒක පොළවටත් බලපෑවා, මැවිල්ලටත් බලපෑවා. පව්කලේ කවුද? මිනිසයා. මේ ගස්කොළන් සතාසියු පව්, මේ මැවිල්ල පව්කලේ නෑ. එමනම් ඇයි ඒකට ඒ දඬුවම බලපෑවේ? හේතුව මේ පොළව මිනිසයාගේ වගකීමට නිත්‍යානුකූලවම පවරකු නිසා. මිනිසයාගේ දඬුවම මැවිල්ලට බලපෑවා. මැවිල්ලට උන්වහන්සේ දඬුවම් කළා, බලපෑවා. හේතුව මිනිසයාගේ අකීකරුකම නිසා තවදුරටත් ඒ පොළවේ සාරවත්කම භුක්ති විඳින්න බැරි වන ලෙස. ඉතින් අපි මේ ක්‍රියාව තුළ දකිනවා මිනිසයාගේ දඬුවම මැවිල්ලටත් බලපාන්න හේතුව මුළු මැවිල්ල මිනිසයාගේ ආධිපත්‍යය යට තිබුණා, මිනිසයාට පවර්ලා තිබුණා. තුන්වෙනි කාරණේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම එන්ට වුණා එම නිදහස්කමට නැවත මිනිසයාව ගෙන එන්නත්, මනුෂ්‍යගේ ආධිපත්‍ය යටතට නැවත නැවිල්ල බාර දෙන්න. යේසුස් වහන්සේට මේ දේ දෙන්න උනා. යේසුස් වහන්සේ ඇවිත් ඒ ක්‍රියාවලිය මනුෂ්‍යයා සම්බන්ධව සම්පූර්ණ කළාට පස්සේ තමයි නැවත ඒ ස්වර්ගික ආධිපත්‍ය මනුෂ්‍යයාට පැවරුනේ, නැවිල්ල කෙරෙහි අධිපතිකම් කරන්නට. ඉතින් මේ කාරණාවලින් අපි දකින දෙයක්, දෙවියන් වහන්සේ නිත්‍යානුකූලවම මිනිසයාට මේ පොළව පැවරුව බව. කුමක්ද ඔබට මම මේන් කියන්න යන්නේ? මේක හොඳට අහගන්න. මුළු මැවිල්ල නැත්තම් මුළු පොළවේ අයිතිය අද නැත්තම් අදට පවතින්න යන්නේ, අදත් පවතින්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් සතුවයි. ආමේන්. Hallelujah. අදටත් මේ මැවිල්ල පවතින්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ ආධිපත්‍ය යටතේ, ඔහුගේ වගකීම යටතේ. හරි. තව දෙයක් මම ඔබට කියන්නම්. දෙවියන් වහන්සේ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කර්ණ කොටගෙන.
මේ පොළොවේ වගකීම දරන ආධිපත්‍යය දරන මිනිස්සෙක් උන්වහන්සේට නැති වුණොත් ඔබ දන්නවද මේ පොළොවේ කිසි වැඩක් උන්වහන්සේට කරන්න බෑ. ඒ ඇයි? පොළොව උන්වහන්සේගෙන් නෙවෙයි. උන්වහන්සේ තමයි මැවුම් කරු. නමුත් ඒක සම්පූර්ණයෙන්ම මිනිසයාට පැවරුවා ඒ අයිතිය බාර දුන්නා. එනිසා උන්වහන්සේගේ දරුවෝ නැතුව උන්වහන්සේට මේ පොළොවේ ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් උන්වහන්සේට ඕන වුණා අකීකරු මිනිසයාට ගැලවීම ගැන. නමුත් උන්වහන්සේට ඒ දේ කරන්න කිසිම මිනිසෙකු ප්‍රේක්ෂිතේ නැහැ. හැබැයි ඒ දේ කරන්න උන්වහන්සේට බෑ. මිනිසෙක් මේ පාපේ වගකීම බාර ගන්නතුරු නොගන්නතුරු උන්වහන්සේට ඒ දේ කරන්න බෑ. ඒ කියන්නේ මිනිස් පුත්‍රයෙක්ම මිනිසයාගේ අකීකරුකමේ වගකීම බාරගත යුතුව තිබුණා. කෙනෙක් ඒක බාර ගන්නතුරු ඒ වැඩේ උන්වහන්සේට කරන්න බෑ. එනිසා යේසුස් වහන්සේට මිනිසෙක්ව සුපදින්ට සිද්ධ වුණා. හේතුව පොළොවේ අයිතිය නිත්‍යානුකූලවම මිනිසයාට පවරපු නිසා. මිනිසෙක් නැතුව පොළොවේ කිසි වැඩක් උන්වහන්සේට කරන්න බෑ. එනිසා යේසුස් වහන්සේ මිනිසෙක්ව සුපත ලබලා සියලු මිනිසයාගේ පාපේ වගකීම තමන් පිටට ගත්ත නිසා උන්වහන්සේට පුළුවන් වුණා සියලු මිනිසයාට නැවත ගැලවීම ගෙනෙන්න. මේ දේ තුලින් මම ඔබට කියන දේ තමයි ඔබගේ මගේ අවසරය නැතුව ඔබ මා උන්වහන්සේට ඉඩ දෙන්නේ නැතුව දෙවියන් වහන්සේට කිසි දෙයක් මේ පොළොව තුල කරන්න බෑ. හේතුව උන්වහන්සේ නිත්‍යානුකූලවම ඒ දේ මිනිසයාට පවරපු නිසා. ඔබ මෙහෙම කියද්දි කල්පනා කරයි සුනාමි එනවා, නොඑක් ආකාර ස්වභාවික විපත් එනවා, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සම්බන්ධව අවසාන කාලයේ සිදුවෙනවා කියූ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් ස්වර්ගයෙන් දෙවියන් වහන්සේගේ අනුමැතිය තුල වෙන දෙයක් නේ කියන්නේ. ඒකත් උන්වහන්සේ කිව්වා තමන්ගේ වචනේ. උන්වහන්සේ පොළොවේ වගකීම මිනිසයාට බාර දෙද්දී වචනයක් දුන්නා, මේකෙන් කන්දෙපා කෑවොත් මේ දේ වෙනවා. ඔවුනේ ආඥාවට අකීකරුණා. ඒ දේ අත්දැක්කා. ඒක දෙවියන් වහන්සේ කරපු දෙයක් නෙමෙයි, වචනේ කිව්ව දෙය ඉෂ්ට වුණා. ඒ වගේම බයිබලයේ පුරා අපි ජීවත් විය යුතු අන්දම, ක්‍රියා කළ යුතු අන්දම දේව වචනේ ඉදරව් කරලා දෙනවා. කෙනෙක් ඒ තුල නොපැවතුනොත් ඒ කියපු දේවල් ඒ මිනිස්යාගේ ජීවිතයට ඒ දේශයට පොළවට එන එක ස්ථිරයි. මොකද වචනේ කියපු දේ ස්ථිර වෙන්න ඕනි. ඒක දෙවියන් වහන්සේට අකීකරුකමෙන් තව දුරටත් මිනිසයන් අත්පත් කරගන්න විනාශය. මේක ඔබ තේරුම් ගන්න. දැන් ඔබට මේකට උදාහරණයක් දෙන්න ඕන නම් අපි පෙරලමු දෙවනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ. දෙවනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ මොකද්ද කියන්නේ? මාගේ නාමය දෙවනි ලේකම් 7:14. මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වී යාඥා කර මගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අතහැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මේ කතා කරන්නේ පොළොව ගැන. මෙතන කතා කළේ ඊස්රායෙල් සෙනග ජීවත් වෙච්ච ඊස්රායෙල් දේශය ගැන. මුත් අලුත් ජීවසුමට එද්දී අපි ජීවත් වෙන රට ගැන, අපි ජීවත් වෙන මේ පොළොව ගැන කතා කරන්නේ. මොකද්ද දෙවන් මාංශ කියන්නේ? මගේ නාමය දරන සෙනග යටත් වී යාඥා කර තමුන්ගේ නපුරු මාර්ග අතහැර මගේ මුහුණ සෙව්වොත් මම දේශය සුව කරනවා. මොකද්ද මෙතනත් පැහැදිලි කරන්නේ? දෙවියන් වහන්සේට මේ පොළොවේ ක්‍රියා කරන්න පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් මිනිස්සෙක් හිටගත්තුත් විතරයි. උන්වහන්සේ නියෝජනය කරන අය තුලින් විතරයි උන්වහන්සේට මේ පොළොවේ වැඩ කරන්න පුළුවන්.
හේතුව වහන්සේ නිත්‍යානුකූලවම මිනිස්යාට මේ පොළව පවරපු නිසා. ඉතින් මම ඔබට වටිනා දෙයක් කියන්න යනවා. ඔබගේ ඇදහිල්ල තමයි මේ කොහොමදට හගන්නේ? ආත්මික තලයට අවසර දෙන්නේ මේ පොළවේ ක්‍රියාත්මක වෙන්න. ඔබට තව ටිකක් පැහැදිලි කරන්න. දැන් මම මෙතෙක් කියපු හැම දෙයකින්ම ඔබ එක දෙයක් දැනගත්තා. පොළවේ නිර්මාතෘ දෙවියන් වහන්සේ වූ නමුත් ඒකේ අයිතිය මිනිසයාට උන්වහන්සේ පැවරුවා. අද මිනිසයා නැතිව, මිනිසයාගේ අවසරයක් නැතිව, මිනිසයාගේ ඉඳවීමක් නැතිව දෙවියන් වහන්සේට කිසි දෙයක් මේ පොළවේ කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද දෙවියන් වහන්සේ තමන්ගේ වචනයට විශ්වාසවන්තවයි වැඩ කරන්නේ. උන්වහන්සේට කණ්ඩ ඕන වුණාම කබරයව තලෝගය කරගන්නේ නැහැ අපි වගේ. අපිත් එහෙම නැහැ. ආමෙන්. මොකද අපි එහෙම කළා කාලය. තවම කරන අය ඉන්නවා නම් තමන්ව වෙනස් කරගන්න. තමන්ගේ ආශාවන් පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට සත්‍යතාවේ උන්වහන්සේ පාවා දෙන්නේ නැහැ. මොකද දේව වචනේ කියන උන්වහන්සේ තමන්ගේ වචනේ බොරු කරන්නේ නැහැ කියලා. උන්වහන්සේ තමන්ගේ වචනේට විශ්වාසවන්තයි. උන්වහන්සේ විනාශ වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ වචනෙන් පොළොවේ අයිතිය මිනිසයාට පැවරුවා. වගකීම පැවරුවා. ඒකේ නායකත්වයට මිනිසයාව පත් කළා. එනිසා මිනිසයාගේ අවසරය මත තමයි, මිනිසයාගේ ඉදදීම මත තමයි උන්වහන්සේ පොළොවත් එක්ක වැඩ කරන්නේ. උන්වහන්සේ ආත්මික තලේ, අපි ඉන්නේ භෞතික තලේ. දෙවියන් වහන්සේ කැමති අපිත් එක්ක අපි තුල ඉඳමින් වැඩ කරන්න. උන්වහන්සේ කැමති මේ වචනේ තියෙන සම්පූර්ණත්වය කරා අපිව ගෙනියන්න. බයිබලයේ කියන සුද්ධාත්මයන් වහන්සේ යමෙක්ව රැගෙන යන්නේ නැත්නම් ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් දරුවන් නෙවෙයි කියලා. උන්වහන්සේ කැමති අපිව රැගෙන යන්න. අපි ඉදිරියටත් ඉහළටත් ගෙනියන්න. උන්වහන්සේගේ වචනේ කියා තිබෙන උරුමයන් ආධිපත්‍යයන් තුලට අපිව ගෙහෙන්න. නැවත කියන උන්වහන්සේ ආත්මික තලයේ උන්වහන්සේ කැමති අපිත් එක්ක වැඩ කරන්න. උන්වහන්සේට ඕනේ අපේ අවසරය. උන්වහන්සේට ඕනේ අපි උන්වහන්සේට වැඩ කරන්න ඉඩදීම. එහෙම නැතුව අපිත් එක්ක කිසි දෙයක් උන්වහන්සේට කරන්න බෑ. මම ඔබට කියන්නේ මේකයි. අපේ ජීවිතේ අපි උන්වහන්සේට ඉඩ දෙන්නේ අපිට ඇදහිල්ල තිබුණොත් පමණයි. ඇදහිල්ල තමයි ආත්මික තලයට අපි අවසර දෙන්නේ, ඉඩ දෙන්නේ මේ භෞතික තලයත් එක්ක ක්‍රියාත්මක වෙන්න. අද ගොඩක් කිතුණුවන්ගේ ජීවිතවල දේවල් සිද්ධ වෙන්නේ. ඔබ හිතන්නේ නැහැ හැමදාම මේ දේ කියනවා කියලා. නමුත් හැමදාම හෝ කියන්න ඕනේ ඔබ තුල එලිදරව්වක් වනතුරු. ඇයි? කිතාබල 119 130 කියනවා ඔබගේ වචනේ එලිදරව් වීමෙන් ආලෝකය පැමිණෙනවා. දේව වචනේ ඔබේ ආත්මයට එලිදරව්වක් වෙනතුරුම මම මේ ගැන කතා කරන්න යනවා. එලිදරව්වක් වුණොත් තමයි ආලෝකය පැමිණෙන්නේ. ආලෝකය පැමිණුණොත් තමයි පවතින අන්ධකාරය පහවෙන්නේ. වචනේ පිළිබඳ කොච්චර දැනුම තිබුණත් ඒක එලිදරව්වක් වනතුරු කිසි දෙයක් ඔබේ ජීවිතේ වෙන්න යන්නේ නැහැ. දැන් එකම දේ ඔබ නැවත නැවත අහන්න පුළුවන්. උවමනාවෙන් අහන්න. ඔබට තාම එලිදරව්වක් ඇවිත් නැත්නම් අහද්දි 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 එක වෙලාවක ඔබට එලිදරව් වෙයි. ඔබ ඒ සත්‍යතාවයට ඉඩ දීලා ඒක ආත්මයට ලබාගෙන තමන්ගේ ජීවිතය ඒ සත්‍යතාවයට පරිවර්තනය කරගන්න වෙලාවේ ඒ එලිදරව් ඔබ වෙත දෙන්න යනවා. ඒ එලිදරව් එද්දී අන්ධකාරයේ කිසි දෙයක් ඔබ තුල පවතින්න යන්නේ නැහැ. ඔබ දන්නවද රෝගේ අන්ධකාරයටයි, අසමාධානයේ අන්ධකාරයටයි, පරාජය අන්ධකාරයටයි, අබ්බැහිකම් අන්ධකාරයටයි
ඔබ දුක්විඳිනවා නම් ජීවිතේ මොනම දෙයකින් ඒවා අයිති අන්ධකාරයට. දුක්විඳීමක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නිසා ඇදහිල්ල තුල ගමන් කිරීම නිසා සමහර දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒකත් පාලනය කරන්න පුළුවන් අවස්ථාවකට අපි එනවා වර්ධනයක් දෙන්න. මම කතා කරන්නේ ඒ දුක ගැන නෙවෙයි. මම කතා කරන්නේ කිතුණුවෙකුට අයිති නැති මේ තත්ත්වය ගැන. අද ගොඩක් කිතුණුවන් මේ තුලින් ගමන් කරනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි මේ හැම දෙයක්ම අන්ධකාරය යටතේ පවතින දේවල්. දෙවියන් වහන්සේගේ වචනයෙන් එළිදරව්ව ඔබේ ආත්මයට එද්දී ඒ එළිදරව්ව ගෙනෙන ආලෝකය මේ හැම අන්ධකාරයක්ම නැති කරනවා. ඒකට වචනය ඔබේ ආත්මයට එළිදරව් වෙන්නම ඕනේ. සද්දා පාරක් කිව්වත් කමක් නැහැ. එකම දේ විචින් විට කලින් කලට අහන්න එළිදරව්වක් වෙන කියලා. එළිදරව්වක් උණු අය හොඳුරන්නේ නැහැ. නිතර නිතර මේ දේ කියනවා කියලා අපහසුවට පත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. මොකද ආත්මාසේ ප්‍රීතිය උතුරට ගේනවා. ගොඩක් වෙලාවට කොඳුරන්නේ එකම දේ කියන හැමදාම මේක හැමදාම අහනවා කියන්නේ එළිදරව්වක් නොවුසෙන එක. ඔබ එහෙම කේන්දරුවක් යම් කෙනෙකුට ඒක නම් ඉස්සරහට දැනගන්න යනවා ඔබට එළිදරව්වක් නැහැ කියලා. ඉඳ කොඳුරන්ට එක. තව මෙතන පැහැදිලිව කියන්නේ දෙවියන් වහන්සේට යම් දෙයක් ඔබත් එක්ක කරන්නට ඔබ ඉඩ දෙන එකම මාර්ගය ඔබගේ ඇදහිල්ල විතරයි. ඒකයි කිව්වේ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නට බෑ. දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි ප්‍රසන්න වෙනවා සතුටු වෙනවා කියන්නේ එවන ඔබත් එක්ක වැඩ කරන්නට ඔබ ඉදිරියටත් ඉහළටත් ගෙනියනවා. උන්වහන්සේගේ වචනේ තියෙන දේ ඔබ මතට නිදහස් වෙන්න යනවා. ඒවා ඔබ භුක්ති විඳින අත්පත් කරගන්න තලයක ඔබ හිට ගන්නට යනවා. එනිසා ඔබ දෙවියන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ ආත්මික තලයට ඔබ සමග ක්‍රියා කරන්න ඉඩ දෙන එකම මාර්ගය වෙන්නේ ඔබගේ ඇදහිල්ල විතරයි. අපි යොහන් 11 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයට යන්න යනවා. අපි ගිය සතියේත් මේ ගැන පොඩ්ඩක් කතා කළා. යදත් මේ ගැන අපි අවධානය යොමු කරන්නට යනවා. යොහන් 11:40 යේසු වහන්සේ මාර්තා සහ මරියට අපි දන්නවා මේ පසුබිම ලාසරස් මැරිලා දවස් 4කට පස්සේ යේසුස් වහන්සේ එනවාහි ලාසරස්ගේ ගෙදරට. මාර්තා පෙරමගට දුවගෙන ඇවිත් කියනවා ඔබ මෙහි හිටියනම් අපේ සහෝදරයා මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මරියාවත් අය කැඳවගෙන එනවා. යස්වන්සේ මේ දෙදෙනාත් එක්ක යනවා සොහොන්ගේ ගාවට. ගිහින් 39 වෙනි පදේ මෙහෙම කියනවා. ගල අහකර පල්ලායයි යේසුස් වහන්සේ කීසේක. මල තැනත්තාගේ සහෝදරිය වූ මාර්තා ස්වාමිනී ඔහු මැරි 4 දවසක් වන බැවින් දැන් ගඳ ඇතයි කීවාය. යේසු වහන්සේ ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදයි ඇට කීසේක. එවිට ඔහු ගල අහක් කළෝය. මොකද්ද අපි දකින්නේ? යේසු වහන්සේ කියනවා මේ ගල අයින් කරන්න. මාර්තා කියනවා ස්වාමිනී ගඳ ඇති. ඔහු මැරලා දවස් 4ක් වෙනවා. යුදෙව් පසුබිමේ මිනිහෙන් බම් කරන්නේ නැහැ. සුවඳ විලවුන් ගල්වල රෙදිපටි වලින් ඔතලා මුස්ලිම් අය වගේ ඔවුන් තැන්පත් කරනවා. ගොඩක් වෙලාවට ගල් වෙනක තැන්පත් කරනවා. යමක්කමක් කරගන්න පුළුවන් අය. නැති බැරි අය පොළව හාරලා අපි කරනවා වගේ වල දමනවා. දැන් ලාසරස්ව තැන්පත් කරලා තිබුණා. මේ වෙද්දි ඔහුගේ මිනිය කුණු වෙලා නරක් වෙලා ඕජස් ගලලා පණුව ගහ වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙලා පිටතට දුගද හමන්ත පුළුවන්කම තියෙන නිසා මාර්තා කියනවා ස්වාමිනි ගඳ ඇති. යස්වන්ස කියනවා මා කෙරෙහි විශ්වාස කළොත් මගේ මහිමය ඔබ දකිනවා. මොන වගේ විශ්වාසයක් ගැනද මේ යස්වන්ස කියන්නේ?
මැරිලා කුණු වෙලා පණුව ගහලා පොළවට පස් වෙන්න පරිවර්තනය වෙලා තියෙන මේ මිනිය නැවත නැගිටින්න යනවා. ඔහු නැවත මම ජීවතුන් අතරට ගෙන්න යනවා. මේක විශ්වාස කරන්න. මාර්තා සහ මරියම මේ දේ විශ්වාස කළා. කොහොමද අපි ඒක දන්නේ? ඔවුන් ගල්ලනේ ගල විවෘත ගල්ලන විවෘත කළා. ගල අයින් කරලා ඉදකින්න ඊට පස්සේ යේසුස් වහන්සේ ලාසරස්ට කතා කරනවා. ශබ්දනගා ලාසරස් පිටතට එන්න. මැරි සිටිය ලාසරස් පිටතට ආවා කියලා දේව වචනේ සඳහන් කරලා තිබෙනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, විශ්වාසයෙන් නැත්නම් ඇදහිල්ල තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාව කරන්නට අවසරය ගෙන දුන්නේ. ඒ වෙද්දි ලාසරස්ගේ ආත්මය ආත්මික තලයේ තිබුණේ. ශරීරයෙන් වෙන්ව ඔහු යා යුතු තැනට ගිහින් තිබුණා. ආත්මික තලයේ හිටපු ආත්මය නැවත මේ ශරීරය තුළට ගේන්න, ඔහු නැවත ජීවතුන් අතරට පමුණුවන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන්කම ගෙන දුන්නේ, අවසරය ගෙන දුන්නේ, ඒ බලය ප්‍රකාශ කරන්නට අවස්ථාව ගෙන දුන්නේ මාර්තා සහ මරියාගේ ඇදහිල්ලයි. ඇදහිල්ලට මිස දෙවියන් වහන්සේට අවසර දෙන්න බෑ. අපේ යාඥාවට අපි කොච්චර යාඥා කළත් යාඥාව ඕන. මේ යාඥාව ඇදහිල්ල මත පදනම් නොවුනොත් අපි කොච්චර යාඥා කළා කියලා කිසි දෙයක් වෙන්න යන්නේ නැහැ. ආත්මික තලය සැලෙන්නේවත් නැහැ. ප්‍යෞර්ධ ගානක කිතුණියෙක් වුණා කියලා ආත්මික තලයට කිසි දෙයක් කරන්න බෑ. පාරම්පරිකව අපි මේ කිතුණුකමේ ආවා. කිසි වෙනසක් සිද්ධ වෙන්න යන්නේ නැහැ. ආත්මික තලයේ පවතින දේ භෞතික තලයට ගෙන එන්න තියෙන එකම මාර්ගයයි. ඒ ඔබේ ඇදහිල්ල විතරයි. ඇදහිල්ලට පමණයි ඒ දේ කරන්න පුළුවන්. යස්වන්සේ මාර්තා සහ මරියාට කිව්වා, බලා විශ්වාස කළොත් මගේ මහිමේ දකින්න. ඔවුන් විශ්වාස කළා. ඔබ අපි එක දන්නේ උන් සොන්ගේ දොර ඇරියා. මොකද දුනි ආත්මික තලයේ හිටපු ලාසරස්ගේ ආත්මය නැවත භෞතික තලයට නැත්නම් ලාසරස්ගේ ශරීරය වෙතට ආවා. මම නැවත ඒ කොටස ඔබට කියන්නේ මේ දේ සිද්ධ වුණේ මාර්තාගේ මරියාගේ ඇදහිල්ල කරන කොටගෙන. මතක තියාගන්න, ඔබට ඇදහිල්ලක් නැති වුණොත් ඔබේ ජීවිතේ කිසි දෙයක් වෙන්න කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙන තරම් ඔබට ප්‍රේම කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ඔබ ගත යුතු, ඔබ ලැබිය යුතු තැන ඔබ මා වෙනුවෙන් ලබන තරමට ඔබට මට ප්‍රේම කළා වූ කෙනෙක්. තම දරුවෙක් දෙමව්පියෙක්ගෙන් ගලක් රොටියක් ඉල්ලද්දී යස්වන්සයන් ගලක් දෙයිද? මත්සෙක් ඉල්ලුවොත් සර්පෙක් දෙයිද? විතරයක් ඉල්ලුවොත් ගෝනුස්සෙක් දෙයිද? එහෙම කියලා උන්වහන්සේ කියනවා. එච්චර ආදරය කරන දෙමව්පියන්ට නුඹලා නපුරුයි කියලා උන්වහන්සේ කියනවා. හේතුව අපි අපේ දරුවන්ට කරන්නේ ආත්මාර්ථකාමී ආදරයක් නිසා. එහෙම කියලා උන්වහන්සේ කියනවා, ඊට වඩා මම නුඹලාට ආදරේ. එහෙවු දෙවියන් වහන්සේ අපේ ආත්මවන් ඉදිරියේ කිසිම උත්තරයක් නොදී උදන්නොත දෙවියන් වහන්සේ තමයි ප්‍රේමයේ ප්‍රතිමූර්තිය. දිව වචනේ කියන දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. ඔබ වාසනාවන්තයි, භාග්‍යවන්තයි ඒ දෙවියන් වහන්සේගේ දරුවෙක් වීම ගැන. මොකද ඔබ කිසි දෙයකින් අඩුවක් ඉඟයක් නැතුව සම්පූර්ණකමින් ජීවත් වෙන්න හැකි අනුග්‍රහයක් ඇති මිනිසෙක්. නමුත් ගොඩක් දෙවියන් වහන්සේගේ මිනිසයන් ජීවිතේ කාරණාවලදී උත්තර නැහැ. අවුරුදු ගණන් ලත වෙනවා. ජීවිතේ කාරණාවලට උත්තර නැහැ. ස්වයෙන් බලාපොරොත්තු තියෙනවා. ඒවා බලාපොරොත්තු වලට විතරක් සීමා වෙනවා.
මං කියන්නේ මේ පණිවිඩය හපු ගාම හෙට මේ තැනට එන්න පුළුවන් කියන එක නෙමෙයි. මම ඔබට කියන්නේ මේ දේ තමන්ගේ ජීවිතේට අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඔබට එතනට එන්න පුළුවන්. බීජයක් වපුරපු ගමන්ම අස්වැන්න ගේන්නේ නැහැ. බීජයක් වපුල ගමන් අස්වැන්න ගේන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. මම ඔබට උගන්වන්නේ එතනට එන්න. එක ශනිකව ඔබට එතෙන් එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කාලයක් යයි. නමුත් ඔබ අද එතනට එන්න තීරණයක් නොකළොත් ඔබේ තීරණය ඔබ ගන්න කල් දාන්න ඔබේ අස්වැන්න පස්සට යන එකයි වෙන්නේ. ඉන්සත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමේ කිතුනුවන් මේ කියන තැන සිටීම. තුන් මහන්සට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා. අපේ ආඥාවන් වලට කිසි උත්තරයක් උන්වහන්සේට දෙන්න බැරි වෙලා තිබෙනවා. හේතුව ඒ ආඥාව මත, ඒ සේවය මත, ඒ කැපවීම පූජා වීම මත මේකක්වත් ඇදහිල්ල මත පදනම් වෙලා නැති නිසා. නිසා ආත්මික තලය ක්‍රියාත්මක කරවන්න ඔබට පුළුවන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට මිනිස්සෙක් නැතුව මේ පොළවේ වැඩ කරන්න බැරුවා වගේම මනුෂ්‍යෙක් නැතුව පොළව වෙනුවෙන් ආත්මික තලය ක්‍රියාත්මක කරවන්න ස්වර්ගයටත් බෑ. මං කියපු දේ ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඇති. දෙවියන් වහන්සේට බෑ මනුෂ්‍යෙක් නැතුව මේ පොළවේ වැඩ කරන්න. ඒ වගේම තමයි ඇදහිල්ල නැතුව ආත්මික තලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේනසම් ඔබට කොච්චර හැකියාව දැනුම තිබුණත් ඔබට තියෙන ශක්තියන් පාවිච්චි කරලා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන් ආකාරයට ඔබ ජීවිතයේ සාර්ථකත්වය ලබයි. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා දෙවියන් වහන්සේ නොදැන සාර්ථක වෙච්ච අය. මම කතා කරන්නේ ඒ සාර්ථකත්වය ගැන නෙමෙයි. මම කතා කරන්නේ දේව දරුවෙක් හැටියට ඔබට අයිති උරුමය ගැන. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතේ දුන්නා, නැවත නැගිට්ටා, ඔබට විරුද්ධ හිටපු සතුරන්ව පරාජය කළා. භෞතික සහ ආත්මික තලෙහි සියල්ල වෙනුවෙන් යේසුස් වහන්සේ ඔබ මාව උදෙසා මිල ගෙව්වා. ඒ කියන්නේ ඔබට මට අයිති හැම දෙයක්ම පිළිබඳව නිත්‍යානුකූල උරුමකාරයෙක් බවට ඔබව මාව පත් කළා. විචර අනුග්‍රහයක් උන්වහන්සේගෙන් ඔබ මහා ලබලා තියෙනවා. නමුත් සෙනෙවන් සහෝදරයා සහෝදරී, ඇදහිල්ල නැති වුණොත් රජකම් කරන්ට නව උපාදනය ලැබපු ඔබම සාමාන්‍ය මිනිසෙක් ලෙස ජීවත් වෙලා මැරිලා යයි. ඒකට නෙමෙයි උන්වහන්සේ ඔබම ආව කැඳවගත්තේ. එහෙම දුක් විඳලා මැරිලා යන්න නෙමෙයි උන්වහන්සේ ඔබට මට නව උපාදනය දුන්නේ. උන්වහන්සේගේ පුත්‍රකමට කැඳෙව්වේ ඒ තත්ත්වයට අපිපත් වෙන්න නෙවෙයි. ඇදහිල්ල නැති වුණොත් ඔබේ ආකාරයෙන් වේවි. මතක තියාගන්න, ආත්මික තලය ප්‍රතිචාරය දක්වන්නේ ඔබේ ඇදහිල්ලට විතරයි. ඔබ ඇදහිල්ලෙන් කරන ඕනම ප්‍රකාශනයකට ආත්මික තලය සූදානම් ප්‍රතිචාරය දක්වන්නේ. ඒක රෝග ඕනම රෝගයක් ගැන වෙන්න පුළුවන්, ඕනෑම ප්‍රශ්නයක් ගැන වෙන්න පුළුවන්, සමහර ලවට මලවුන්ගේ නැගිටීමක් ගැන වෙන්න පුළුවන්, ඔබ ඉදිරියේ තිබෙන ඕනම කන්දක් පහ කරන්නට වෙන්න පුළුවන්, ඔබ වටා තිබෙන ලවණ කාන්තාරය සාරවත් භූමියක් කරගන්නට වෙන්න පුළුවන්, ඇති දේ නැති කරගන්නට, නැති දේ ඇති කරගන්නට වෙන්න පුළුවන්. මොකද්ද ඔබේ අවශ්‍යතාවය, කාරණය? දෙවන මාසිකේ වචනේ ඔබට පොරොන්දු දී තිබෙනවා. ඒ දෙයට උන්වහන්සේ උත්තර දෙන්න. ඒක ආත්මික තලය ඊට ප්‍රතිචාරය දක්වන්න ඕනේ ඒ දේ සිද්ධ වෙන්න. ඔබ මාත් එක්ක තව එක බයිබල් පදයකට යමු. සුදෝ මාත් 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයට. සුදෝ මාත් 11 24. යස් වාස කරන මේ ප්‍රකාශනයේ තුල මම මේ කියන දේ අන්තර්ගතව පවතිනවා.
විසිතුන්වෙනි පදේ ඉඳලා අපි කියවනවා. සැබවත් නුඹලාට කියමි, කවරෙක් වුමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ ගැටියන්නයි කියා තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේ. එබැවින් නුඹලාට කියමු, නුඹලා යාඥා කොට ඉල්ලන මොනියම් දෙයක් නුමුත් වත් ඒ දේ ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහපල්ලා. ඒවා නුඹලාට ලැබෙන්නේ මේ ආඥාම තුල උත්තර ලැබෙන ආකාර පියවරවල් දෙකක් අන්තර්ගත වෙලා තියෙනවා. මේක හොඳට අහගන්න. දැන් ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම මේ වචනයට යොමු කරන්න. යේසුස් වහන්සේ කරන මේ ප්‍රකාශනයේ නැත්තම් උන්වහන්සේ කියන මේ කාරණය තුල අපේ ආඥාමට උත්තර ලැබෙන ආකාරය ගැන පියවරවල් දෙකක් පෙන්වනවා. මොකද්ද පළවෙනි පියවර? 24 වෙනි පදයේ තමයි මේක පැහැදිලිව කතා කරන්නේ. නුඹලා යාඥාවෙන් යුක්තව ඉල්ලන මොනියම් දෙයක් නුමුත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයි අදහන්න. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඒවා නුඹට නුඹලාට ලැබෙන්නේ. පළවෙනි පියවර ඇවිල්ලා ආත්මික තලය ගැනයි කතා කරන්නේ. අපිට ඇදහිල්ල අවශ්‍ය ආත්මික තලයෙන් නිදහස් කරගන්න විතරයි. දැන් ඔබේ ගෙදර තියෙන දවල්ට උදේ ඔබ ඉදියු යලා තියලා ආවනම් දැන් ගෙදර ඉයලා තියෙන බත් එක කන්න ඔබට ඇදහිල්ලක් ඕනේද? ගෙදර ටැප් එක ඇරලා වීදුරුවට වතුර අරන් බොන්න ඔබට ඇදහිල්ලක් ඕනේද? ඔබටම තියෙන ඇඳුම් ඇඳගන්න ඇදහිල්ලක් ඕනේද? එක භෞතික තලයට ආවට පස්සේ ඇදහිල්ල අවශ්‍ය නැහැ. ඔබට ඇදහිල්ල අවශ්‍යය. ඇදහිල්ල කියන්නේ හෙබ්‍රව් කලහ එක කියන ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේ ගැන සහතිකයක්, නොදක්නා දේ ගැන ඔප්පුවක්. ඔබ බලාපොරොත්තු වන දේ ඔබට සහතික කරන්නේ ඔබට ලැබෙනවා කියලා ඇදහිල්ල. ඔබට නොපෙනෙන දේ ගැන ඔබට තියෙන ඔප්පුව ඇදහිල්ල. දෙම්බි නොදක්නා නොපෙනෙන ඔබ ඉල්ලන දේ තියෙන්නේ ආත්මික තලේ. අනේ තනින් එක නිදහස් කරගන්න තමයි ඔබට ඇදහිල්ල ඕනේ. බද සුජීවට තියෙනවා කායික. දැන් ඔකට නගින්න ඔක ස්ටාර්ට් කරන්න යන්නේ. ඔහුට ඇදහිල්ලක් ඕනේ නැහැ. ඔහුට ඇදහිල්ල ඕනේ ජීවිතේ රැකවරණයට, තමන් බලාපොරොත්තු වන තලයට, තත්වයට ගමන් කරන්න. හැබැයි දැන් ඒක ඔහුගේ. උන් තවත් යාඥා කළ යුතු නැහැ මට වාහනයක් දෙන්න කියලා. මොකද ඒක ලැබිලා තියෙනවා. දෙයක් ආත්මික තලයෙන් නිදහස් කර ගන්නටයි ඇදහිල්ල ඕනේ. ඒක භෞතික තලයට ආපුවම භුක්ති විඳින්න තවත් ඇදහිල්ල අවශ්‍ය නැහැ. ඒක මම ලබලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ මේද? නාසිකන පළමුවන ව්‍යාඥම නිල්ලන මොනියම් දෙයක් නමුත් ලැබුණේයි අදහන්ට. ඔබට ඇදහිල්ල අවශ්‍ය. අදහන්ට කියන්නේ ඒකාත්මික තලයෙන් භෞතික තලයට ගේන එක. ඊළඟට කියන ඔබ ඇදහැව්වොත් ඒක ඔබට ලැබෙනවා. ඒක ඔබ භුක්ති විඳින්න යනවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, ඇදහිල්ල තමයි ආත්මික තලය ප්‍රතිචාරය දක්වන්නේ. අපිගේ ඉර්ද බැලුව කොහොමද ඇදහිල්ලට පැමිණෙන්නේ? මොකක්ද ඇදහිල්ල කියන්නේ? කොහොමද ඇදහිල්ල වර්ධනය වෙන්නේ? අපි මේ වගේ ප්‍රමාණිකූලව ඇදහිල්ල ගැන අපි තව සති කීපයක් කතා කරන්න යනවා. මේක වටිනා අවස්ථාවක්, වටිනා පණිවිඩයක් ඔබගේ තත්වයන් වාතාවරණයන් වෙනස් කරන්න. ඔබට ඇදහිල්ල තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන විට ඒ වචනේ වැඩ කරන්න යනවා. දන්න බුදුන් වහන්සේගේ වචනේ විතරයි ජීවමාන. වහන්සේගේ වචනේ විතරයි සදාකාලික. මේ වචනේ ගැන විතරයි දෙවියන් වහන්සේ කිව්වේ, ඒක මට හිස්, ඒක මා වෙතට හිස් හැරිලා එන්නේ නැහැ. මං කැමති දේ සිදුකොට මං නියම කළ කාරණේ සඵල කරනවා. ඔබ දන්නවද උපත ලැබුවේ දෙවියන් වහන්සේගේ වචනේ? නව උපාදනේ ලැබුවේ. මේක අල්ලගන්න මේ කියන දේ. දේව වචනේ පැහැදිලිව කියන ඔබ නව උපාදනේ ලැබුවා දෙවියන් වහන්සේගේ වචනේ. ඒ වචනේ ජීවමාන නම් ඔබ අජීවමානද? දේව වචනේ ජීවමාන නම් ඒ වචනෙන් උපත ලැබපු ඔබ ජීවමානයි. ඒ වචනේ සදාකාලික නම් ඔබ සදාකාලිකයි.
ඒ වචනේ දෙවියන් වහන්සේ වෙතට හිස් වැහැරිලා එන්නේ නැත්නම් උන්වහන්සේ නියම කළ කාරණිය සඵල කරනවා නම් අද මේ පොළවේ ජීවත් වෙන වචනේ ඔබයි මමයි හිස් වෙන් කියන්නේ නෑ දෙවියන් වහන්සේ යමක් පිණිස අපිව නියම කළාද වචනේ තුල ඒදී අපි සම්පූර්ණ කරන්න යනවා මේ වචනේ තුල ඔබේ ඇදහිල්ල ගොඩ නගා ගන්න ඇදහිල්ල වටිනාකම තේරුම් ගන්න ඔබ දැන් දන්නෝ මේ වෙද්දී ඇදහිල්ල කොහොමද පැමිණෙන්නේ ඇදහිල්ල කියන්නේ මොකක්ද කියන එක ඔබ දන්නෝ එනිසා මේවා දැනුමට සීමා කරගන්න නැතුව ජීවිතයට ප්‍රායෝගික කරගන්න නැත්නම් ඔබේ ආත්මය තුලට ඒක ලබා ගන්න දැනගැන්මෙන් වර්ධනය වෙන්න ක්‍රියාත්මක වෙන්න මේ මහිමා මමත වේ ඔබේ ජීවිතේ සම්පූර්ණ කරන්නට යනවා මේ ලබන සිතා මේ බලන් තියනවා ඇදහිල්ල කියන්නේ දේව වචනයේ මනුෂ්‍යාත්මය නැත්නම් මනුෂ්‍යයා දක්වන ප්‍රතිචාරයයි කියන මේ කාරණේ තුල අපි තවත් වැදගත් කාරණයක් අපි ලබන සතිය ගැන ගන්නවා. ඉතින් මේ සතිය ගැන ගත්ත දේ නැවත ඔබට සාරාංශ කරනවා නම් විනාඩියකින් දෙකකින් ස්වර්ග දෙවියන් වහන්සේගේ මේ පොළව උන්වහන්සේ මැවූ නමුත් ඒක උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාට පැවරුවා. ඒකේ අයිතිය තියෙන්නේ ඔබට මට. අපේ අවසරයක් ඉදදීමක් නැතුව දෙවියන් වහන්සේට කිසි අන්දමකින් මේ භෞතික තලයේ අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේට ක්‍රියාත්මක වෙන්න නම් ඔබේ ප්‍රශ්න වෙනුවෙන්, ඔබේ රෝග වෙනුවෙන්, ඔබේ අවශ්‍යතාව වෙනුවෙන්, ඔබේ උරුමය වෙනුවෙන්, ආධිපත්‍ය වෙනුවෙන් දෙවියන් වහන්සේ පිළියෙල කළ ස්ථානයට ඔබ ගෙනියන පිණිස ඒ ආත්මික තලයට ඔබ වෙනුවෙන් මේ භෞතික තලයේ ක්‍රියාත්මක වෙන්න නම් ඒ ආත්මික තලයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම දෙයකටයි ඒ ඔබ ඇදහිල්ලට විතරයි ඇදහිල්ලෙන් කරන යාඥාවට ඇදහිල්ලෙන් කරන වැපිරීම වලට ඇදහිල්ලෙන් කරන සේවයට විශේෂයෙන් ඇදහිල්ලෙන් කරන ප්‍රකාශන වලට විතරයි ඉතින් ඇදහිල්ල මත පදනම් නොවී කිසි දෙයක් කිරීමෙන් පළක් නැහැ ඔබේ ඇදහිල්ලට පමණයි පුළුවන් ඒ දේ ඔබේ ජීවිතය තුල කරන්න මාර්තා සහ මරියා යේසුස් වහන්සේ කෙරේ ඒ ඇදහිල්ල තිබු නිසා යේසුස් වහන්සේට පුළුවන් වුණා නැත්නම් උන්වහන්සේට කීයටවත් බෑ කීයටවත් උන්වහන්සේට දෙයක් කරන්න බෑ මාර්තා සහ මරියාගේ ඇදහිල්ල ක්‍රියාත්මක නොවුණා නම් ඒ ඇදහිල්ලට පුළුවන් වුණා ආත්මික තලයේ ඉන්න ලාසරස්ගේ ආත්මය භෞතික තලයට ගේන්න. අද ඔබ රෝගී නම් ඉන්නේ. ඔබෙන් ඉවත් වෙලා තියෙන සුවයට. ඒ සුවය තියෙන ආත්මික තලයේ. ඔබට අද පුළුවන් ඔබේ ශරීරයට ඒක ඇඳවන්න. ඔබේ පෞලේ සමාදානය නැති වෙලා නම් තියෙන්නේ. ඔබට පුළුවන් ඇදහිල්ලෙන් කතා කරන්න ඕනට එන්න. වචනේ කියනවා පළඟැටියන් කාදම අවුරුදු මම නැවත ඔබට දෙනවා. ඔබේ ජීවිතේ මේ ගෙවුණු කාලය ආපස්සට හැරි බැලුවොත් ඔබ දකි අපරාධ කාලයක් මම ගෙවාගෙන ඇවිත් තියෙනවා කියලා. හැබැයි ඔබ අද ඇදහිල්ල හිටගත්තුත් දෙවියන් වහන්සේට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇදහිල්ලක් ඔබ තුල තිබුණොත් දෙවියන් වහන්සේ කියනවා ඒ පසුණු කාලවල පවා මම නැවත ඔබට දෙන්න යනවා. හාලෙලුයා. අබ්‍රහම්ගේ ජීවිතයේ අවුරුදු 75ක් යනකම් උට දරුවෙක් හිටියේ නැහැ. අවුරුදු 75දී තමයි දෙවියන් වහන්සේ උව තෝරගත්තේ. ඒ විදිහ ඔහු දැනගෙන හිටියා තමන්ගේ ශරීරය මැරිලා, සාර දැනගෙන හිටියා තමන්ගේ කුස මැරිලා. තවත් අවුරුදු 25ක් දෙවියන් වහන්සේ ගත්තා උන්ට දරුවෙක් දෙන්න. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටපු නිසා ඒ කාලවල නැවත ඔවුන්ට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් වුණා. අපි බයිබලයේ මේ වගේ අවස්ථා බොහෝමයක් දකිනවා. සකිතුනෝනි ඔබට තියෙන සුභාරංචිය තමයි
ඔබට කිසි දෙයක් ගැන දුක් වෙන්න අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා නැහැ. ඔබ අතීතයේ දිහා බලලා ඔබට දුක් වෙන්න අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා නැහැ. නොසිකනේ අතීතයේ දවස් මං ඉදිරියට ගේනවා. ඒ අතීතේ කාලවල අවුරුදු මං ඉස්සරහට ගේනවා. හැබැයි උන්වහන්සේට දෙයක් කරන්න පුළුවන්. ඔබ මේ සත්‍යතාවයන් මත තමන්ගේ ඇහිලා තිබ්බොත්. බයිබලයේ කියන අපි හැසිරෙන්නේ පෙනීමේ නෙමෙයි ඇදීන්නේ. පෙනීමෙන් කියලා කතා කරන්නේ පංචේන්ද්‍රයන් මගින් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. දැකීමෙන් ඇහිමෙන් ගන්ධ සුවඳ දැනීමෙන් රස බැලීමෙන් ස්පර්ශයෙන් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ හිමයි. ඒ අනුව ගන්න තීරණ මත තමයි යොමු වැඩ කරන්නේ. මොත අපි හැසිරෙන්නේ අපි ජීවත් වෙන්නේ දේව වචනේ කියන ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් ජීවත් වන කෙනෙක් කියන්නේ අන්‍යාකාර මිනිසෙක්. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා නම් ඔබ මේ ලෝකයට අයිති නෑ. ඔබට මේ ලෝකයේ ප්‍රකාරයට ජීවත් වෙන්න බෑ. ඔබ අන්‍යාකාර මිනිසෙක් වෙන්න ඕනේ. දේව වචනේ කියන ආකාරයට ජීවත් වෙන්න. මිලඟදී එක මිනිහෙක් මම පොලට ගිහින් මාකට් එකට ආපු වෙලේ ਉਹ පුදුම විදිහට මල් ළඟට ඇවිත් කියන ජීවත් වෙන්න බෑ. මේ ආර්ථිකයේ නිසා ජීවත් වෙන්න බෑ. මං දන්නේත් නෑ, මං අඳුරන්නේත් නෑ. ඔහු දැක්කම හිනා වුණා. ඉතින් ඔහුත් මා එක්ක හිනා වුණා. හිනාවට සාතන් ගෙනාපු පරීක්ෂාව තමයි ඒක. ਉਹ පුදුම විදිහට කියන ජීවත් වෙන්න බෑ. මේ රජේ මොකක් හරි වෙන්න ඕනේ. මං හිනා වෙවි හිටියා. මුකුත් උත්තරයක් නැදී මං දන්නවා මේක එන්නේ පාතාලේ. මරණීය තලේ. මොකද මම මේ පොළොවට අයිති නෑ. මං පාතාලේට අයිති නෑ. කොහෙත් මම මේ පොළොවට අයිති නෑ. මං අයිති ස්වර්ගයට. මගේ නාගරිකත්වයේ ස්වර්ගය. මං එහෙන් ආපු කෙනෙක්. ඔබත් එහෙමයි. මං අන්තිමට මේ මිනිහට කිව්වා මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ සහෝදරයා කියලා. හොඳට බැලුවා, ටිකක් රැව්වා. මල් ළඟින් ගියා. මට ඉතුරු ටික කියන්න ඔහු මොනව හරි ආයි කියලා මං හිතුවා. හැබැයි ඔහු හැව්වේ නෑ. රට යන්න හත අපිට වැඩක් නෑ. දෙවනි ලේකම් 7014 කිව්වේ මගේ සෙනග යටත් වුණොත්, මගේ සෙනග මගේ මුහුණ සෙව්වොත්, මගේ සෙනග ඇදහිල්ලෙන් මට යාඥා කළොත් මට පුළුවන් දේශයේ සුවකර. මේ දේශයේ ප්‍රශ්නේ තියෙන්නේ භෞතික තලයේ නෙමෙයි. ඒක හොඳට අහගන්න. අපි පුළුවන් තරම් ජනාධිපතිතයි රජයේතයි අහවලුන්ට මේවලුන්ට ඔක්කොටම බැන බැන ඉන්නවා. හැබැයි මේ රජයේ ප්‍රශ්නේ, මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ භෞතික තලයේ නෙමෙයි. ඒක ආත්මික තලයේ තියෙන ප්‍රශ්නයක්. ආත්මික තලය අන්ධකාරයට අයිති වෙලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකයි මේ හැම මරණීය දෙයකටම හේතුව. දෙවියන් වහන්සේ සොයනවා මේ වෙනුවෙන්. ඒ අන්ධකාරයට ආලෝකය ගේන්න පුළුවන් ඇදහිල්ලක් ඇති උන්වහන්සේගේ දරුවා. ඔබ මා ලෑස්ති වුණොත් එතන හිට ගන්න. මේ දේශය වෙනස් වෙන්න යනවා. මේ දේශයේ ධර්මිෂ්ඨ නායකයෝ බිහි වෙන්න යනවා. මේ දේශයේ නායකයෝ බිහි වෙන්න යනවා. තමන්ගේ දේ රටට කරන. අද රටේ දේ තමන්ට ලබා ගන්න නායකයෝ ඉන්නේ. හැබැයි මේ දේශයේ බිහි වෙන්න යනවා ධර්මිෂ්ඨ නායකයෝ. අසාධාරණ අයුක්තිය ඇතුව සිංහාසනවල ඉඳගෙන ඉන්න අයව පහළට වැටෙන්න යන උන්ට පුටුවක්වත් නැති වෙන තරමට බිමම ඉඳ ගන්න. යේසුස්වහන්සේගේ නාමයෙන් මම කියන එක වෙනවමයි. ධර්මිෂ්ඨ නායකයන් මේ සිංහාසන මතට එන්න යනවා. දැන් මේක ආත්මික තලයේ ප්‍රශ්නයක්. ආත්මික තලයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඇදහිල්ල ඇති. ඒ පිළිබඳ අවබෝධයක් තියෙන දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තියෙන මිනිසයන්ට විතරයි. එනිසා ඔබේ ජීවිතයේ කිසිම දෙයක් ගැන කාටවත් දොස් කියන්න යන්න එපා. ආදම් සහ ඒවගේ අකීකරුකම තමයි පාපයේ වගකීම බාරගත්තේ නැහැ, තවත් අයට බාර දුන්නා. ඉතින් ඔබ මේ තැන හිටියොත් ඔබත් හැමදාම දුක් විඳින්න යනවා. ඉන්ද තමන් පත් වෙච්ච තත්ත්වයේ වගකීම තමන් බාරගෙන ඒ තත්ත්වයේ වාතාවරණය වෙනස් කරන්න වැඩ කරන්නේ. ඔබේ ඇදහිල්ල ප්‍රකාශනවලට පුළුවන් කුමන තත්ත්වයක් වාතාවරණයක් වුණත් වෙනස් කරන්න. යේසුස්වහන්සේ ඇදහිල්ලෙන් මේ කන්දට කතා කළොත් මේ කන්ද ඔබ ඉදිරියෙන් පහව යනවා.
එනිසා එවැනි අනුග්‍රහයක් ඔබ මා තුළ තිබෙනවා. අපි නැගිට සිටිමු. හාලෙලූයා. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. සමහර පණිවිඩ අපි රෙකෝඩ් කරලා තිබෙනවා. ගිය සතියේ පණිවිඩේ භාගයයි රෙකෝඩ් වෙලා තිබුණේ. අපි කරන බයිබල් පාඩම අපි රෙකෝඩ් කරනවා. යම් අයට CDs අවශ්‍ය නම් ඔබ අපිව දැනුවත් කරන්න අපි ඔබට ඒවා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ යමක් ඉගෙන ගත්තද? ආමෙන්. හාලෙලූයා. එනිසා මේ පොළොවේ අයිතිය තියන්නේ ඔබට මට. යෙස් වන්සි කියනවා කිව්වා පිලාත්ට ඔබ කිව්වා හරි මම රජෙක්. මම රාජකම් කරන්නට ඉද සිටිනවා. උන්වහන්සේක කිව්වේ මනුෂ්‍ය පුත්‍රයෙක් වෙදලා. උන්වහන්සේට එහෙම කියන්න පුළුවන් වුණේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නිසා තමයි. හැබැයි උන්වහන්සේ තුල තිබිච්ච දැනගැන්ම සහ දෙහිල්ල නිසායි. යම් කෙනෙක් මේ කියන කලේ ඉන්නවද? දේව වචනේ කියන්නේ ඔහු රජෙක්. රාජකම් කරන්නට ඉද සිටිනවා. ඔබ දැන් දැන් තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඔබ ඉගෙන ගන්නා උදේවල් සමග ඔබට අසීමිත දේ කරන්න පුළුවන් කියලා. මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට හැම දෙයක්ම කරන්න පුළුවන් කියන එක දැන් ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. තවත් ඒක ඔබට නොතේරෙන කාරණයක් නෙවෙයි. ඇයි? ඇදහිල්ල පැමිණ තිබෙනවා. ඇදහිල්ලට දැරිපියක් නැහැ. හල්ලෙලුයා. හල්ලෙලුයා. ඇදහිල්ලෙන් ආත්මික තලයේ නිදහස් කරන හැමදේම අපි භෞතික තලයේ භුක්ති විඳින්න යනවා. ඇදහිල්ලෙන් අපි නිදහස් කර නොගන්න කිසි දෙයක් අපි මේ භෞතික තලයේ ලබන්න යන්නේ නැහැ. එනිසා මේ වචනින් ඔබ ලැබූ අවබෝධයත් එක්ක ජීවිතේ හරි තීරණ වලට එන්න. දේව වචනේ ඔබට කතා කරන්නේ ඔබව හරි තීරණ වලට ගෙන එන්නක්. ඔබ සිටිය යුතු ස්ථානයේ ඔබව ඔසවා තබන්නත්. ඒක දෙවියන් වහන්සේට ඔබ තුල කරන්නට බෑ. ඒක මට කරන්නත් බෑ. උන්වහන්සේට බැරි නම් ඔබ ගන්න තීරණේ තමයි උන්වහන්සේට හැකි වෙන්නේ. ඒ තලයට බෝගෙන යන්න. මේ වෙලාවෙ මේ වචනේ අසන්නෝ පමණක් වෙන්න එපා. මේ වචනේ ජීවිතයට ගන්න. ඔබේ ආත්මය තුලට ගන්න. ආත්මෙන් මේ වචනයට ප්‍රතිචාරය දැක්වුවොත් ඇදහිල්ල නිර්මාණය වෙන්න යනවා. රබි කනක තලරේ කතලරේ දෙක කනක මේ කිව්දේ ඔබ තේරුම් ගත්තනම් ඔබ දැන් රෝගී තත්වයක නම් ඉන්නේ. ඔබ දැන් මුද්දටම දන්නවා මේක ඔබට අයිති නෑ. වෛද්‍යවරු ඔබ ගැන මොනවා කියලා තිබුණා? ඔබට දැනෙන වේදනාව මොනවා කියලා? ඒ රෝගේ පවතින කාලය මොනවාගේ කාලයක් වුණා? ප්‍රශ්නයක් නෑ. ඔබ හැසිරෙන්නේ පෙනීමෙන් නෙමෙයි නම් ඔබ හැසිරෙන්නේ ඇදහිල්ලෙන් නම් දැන් ඔබ අත තියලා කතා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයෙන් පිට වෙන්න කියලා. ඒ ටික කියන්නේ ඇති. ඔබේ පවුල තියෙන අසමාදානයට කතා කර කියන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ නිවසින් මගේ පවුලෙන් පිට වෙන්න කියලා. ඔබ දන්නවද සෑම රෝගයක් පසුපස යක්ෂාත්මයක් සිටිනවා. සෑම ප්‍රශ්න පසුපස යක්ෂාත්මයක් සිටිනවා. හැම දෙයකම අයිතිය දරන අඳුරු ආත්මයක් ඉන්නවා. එනිසා ඔබ කතා කරලා කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රෝගයක් රැගෙන යන්න මම ඔබට අණ කරනවා. තව දුරටත් මේ ප්‍රශ්න මට අයිති නෑ. එව රැගෙන යන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට අණ කරනවා. ඔබ කතා කරන්න.
එක ඔබයි කරන්න ඕනේ. ඔබ තුල ඒ ඇදහිල්ල නැතුව මම ඔබට කලාට එක සිද්ධ වෙන්න කියන්නේ නැහැ. ඔබට මා ළඟට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇදහිල්ල මත ඔබ ක්‍රියාත්මක වුණොත් සිනවන්තය ඔබ ලබන්නට ඔබටයි දෙන්නේ. සුවය ඔබගේ, සමාධානය ඔබගේ, සඵලත්වය ඔබගේ, සියලු සාර්ථකත්වය ඔබගේ, ආශිර්වාදය ඔබගේ, ප්‍රීතිය සමාධානය ඔබගේ. ඒක ඔබටයි දෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මිල ගැව්වා. ඒක දෙන්නේ පාස් සතුරාට කොල්ල ගන්න. ඒක ගේන්න ආත්මික තලයේ පහළට. ඒක ඔබේ ජීවිතයට ගේන්නේ. ඔබ කතා කරන්න, ඔබ තුලට එන්න කතා කරන්න, ඇදහිල්ලෙන් කතා කරන්න, ඔබේ වචන නිදහස් කරන්න, ඒ වාතාවරණය වෙත ඔබේ වචන නිදහස් කරන්න. ඔබ ප්‍රාණයක් ඇතුව ශරීරයක ජීවත් වුණා. ඔබ ආත්මයක්. ඔබ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගෙන උන්වහන්සේ මළුන්ගෙන උත්ථාන වූ බව අදහගෙන සිටිනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ පීජෙන් නම් වන්දනය ලබා දෙනවා. ඔබ දන්නවද ඔබට උපත දුන්නේ දෙවියන් වහන්සේමයි. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. උන්වහන්සේගේ උරුමකාරයෙක්. ක්‍රිස්තුස් වහන්සේට යම් තත්ත්වයක් තිබෙනවාද? ඒ උරුමේ. ඒ තත්ත්වෙම ඔබටත් මටත් උන්වහන්සේ දී තිබෙනවා. එනිසා ඔබ මොනම දෙයකින්වත් පරාජිත වෙන්න බෑ. අසාර්ථක වෙන්න බෑ. ඒව ඔබට අයිති නෑ. ඔබ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවය දක්වන මිනිස්සෙක්. ඔබ දෙවියන් වහන්සේගේ සමර්ථකම. සමිත දැනගන්න ඔබේ ආත්මයට ලබාගෙන තනීමෙන් හැසිරෙන කිතුනුවෙක් නොවි ඇදහිල්ලෙන් හැසිරෙන ජීවත් වෙන මිනිසෙක් වෙන්න. ඔබ ඉදිරියේ තිබෙන අභියෝග මොන වගේ විශාල වුණත් ඔබ දන්නවද ඒ කන්ද ඔබ ඉදිරියෙන් පහ වෙන්න යනවා. ඔබේ අවශ්‍යතාවයන් මොන තරම් විශාල වුණත් යේසුස් වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාර ඔබේ හිඟකම් සම්පූර්ණ වෙන්න යනවා. ඒ බලාපොරොත්තු කොපමණ කාලයක් තිස්සේ ඔබ තුල තිබුණත් බලාපොරොත්තු ලැජ්ජාවට පත්තු කරන දෙවියන් වහන්සේ ඒ දේ ඔබ තුල සම්පූර්ණ කරන්න යනවා. දෙමෝන්ගේ ආශිර්වාදය ඔබ ළඟ ඔබ තුලයි. ඔබට භුක්ති විඳින්න බැරි වෙලා තිබෙන්නේ මේ දැක්මට, මේ ඇදහිල්ලට ඔබ
ගොඩන ගැනීම නිසා සැදහිල්ලට එන්න වීරිය කරන්න වැඩ කරන්න කැප වෙන්න ඇදහිල්ලට ගොඩ නැගෙන්න වෙහෙසෙන්න එතනට එන්න එතන ඔබ සොයන හැම දෙයක්ම අන්තර්ගතව පවතිනවා ආශිර්වාද ලබෙක ඔබ අප්‍රහාගේ ආශිර්වාදේ ඔබ පහලින් නොව ඉහලින් යටින් නෙමේ ඉහලින් සිටින කෙනෙක් ඔබ වල්ගේ නෙමේ හිස පාත තබන හැමදේම සඵල වෙච්ච යා යනෝ සිමෝසස් කිව්වා මේ ජීවිතේ යසුවන් කිව්වා සියලු දවස් වල නුඹට විරුද්ධව සිටින කිසිවෙකුට නොහැකි වන්නේ ඔබට විරුද්ධව සිටින්නන් වැටෙනවා මෑත කියලා. දනසී දියම්ට කියනවා. හලෙලුයා. පෞල් සහ සීලස්ට මිනිසයන් කිව්වා. ලෝකය පෙරලන මවුන් මේ දවී තියෙනවා. ඒක ඔවුන්ට විරුද්ධව අපහාසයක් ලෙස ප්‍රකාශ කළා. දිවියන් මාසෙ කරන දෙයයි ඔවුන් පැවසුවේ. සාමාන්‍ය මිනිසෙක්ව ජීවත් වෙලා මැරිලා යන්න ලෑස්ති වෙන්න එපා. මා කියන දේ ඔබට ඇහුණාද? සාමාන්‍ය මිනිසෙක්ව ජීවත් වෙලා මැරිලා යන්න ලෑස්ති වෙන්න එපා. ඔබ සාමාන්‍යයි. ඔබ පැවතෙන්නේ විනාශ කළ නොහැකි දිව්‍යමය ජීජේකින් මූලයකින් ඔබ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන්නේ ඔබ ස්වර්ගික තානාධිපතිවරේ ඔබ ඉපද සිටින්නේ රාජකම් කරන්න ඒ සාමාන්‍ය සිතන කල්පනා කරන වැඩ කරන විදිහ ඔබ අතහරිනවා දෙවියන් වහන්සේ ඔබ ගැන කියන දේ ඔබ අදහමින් ඒ වචනය ඔබ තුල වැඩ කරන පුරු ඔබ කතා කරන්නේ එක වැඩ කරනවා තත්ත්වේ වාතාවරණය වෙනස් කරනවා ජේසුස් වහන්සේ තුලයේ වැඩ කරනවා ඒ වචනය අපි තුලත් වැඩ කරනවා හාලෙලූයා හාලෙලූයා ඔබේ මනසට දෙන්නේ පාවෝ පාලනය කරන්නට ඔබ ලබා ගන්න දැනගැන්මෙන් ඔබේ මනස පාලනය කරන්න. යේසුස් වහන්සේගේ නාමයේ දෙවියන් වහන්සේගේ වචනය අවුන්ට එළිදරව්වක් වේවා. හලෙලූයා. අපි තැත්සමලා අපි මොහොතක් වහන්සේට ස්තුති කරමු. හලෙලූයා. ප්‍රසන්නතා වේවා ස්වාමීනි. යන්නේ ඔබ වහන්සේට මහිමය වේවා. ප්‍යානනිය ඔබ වහන්සේට මහිමය වේවා ප්‍යානනිය ඔබ වහන්සේට මහිමය වේවා